ප්‍රේමන්තය වනාසක තරුවන අදසුන් වවාසක වචන පසක පිද කට ලැබීම භගයකොට සලකනවා ක්‍රිසිස් වාසක නාමෙන් අපි ඔබ සෑමක එක්ටම සුභසිංස ප්‍රාර්ථනා කරනවා. අදසේ බලොස් පානාසකට කුමක්ද කතා කරන්න කියලා දෙවනි කොරෙන්ති හතුරුණනි පරිචිරි දහ අටවැනි පාදයේ දෙවන කොටස භක්ටිසාද පිරණදය කාලිකය නොපිරණදේ සදාකාලිකය. අපි නොපෙනෙන්නා වූ නොත් සත්‍ය වූ සදාකාලය කියන්නා මාතෘකා ඔස්සේ බලමු ස්වාමීනාස්තපිටකු මත කතා කරන්න කියලා. මගේ ප්‍රේමන්තර අපි ඉතාමත්ම හොඳින් දන්නා වූ කාරණාවක් සහ අපි මේ වන විට අත්දැකලා තිබෙන කාරණාවක් තමයි අපිට අපගේ පංචේන්ද්‍රයන් වලට දැනෙන්නා වූ පෙනෙන්නා වූ හැඟෙන්නා වූ මේ හැම කාරණාවක්ම ඉතාමත් තාවකාලිකයි. ඊයේ දවසේ හිටපු කට්ටිය අදාසෙ නැතුව ඇති. ඊයේ දවසේ තිබුණා වූ ගොඩනැගිලි අදාසෙ නැතුව ඇති. ගොඩක් දේවල් ඉතාමත්ම තාවකාලිකයි. මුළු ලෝකයේම අධිරාජ්‍යවාදියා වුණත් මී යන දවසක් එනවා. රයිට්. ඉතින් හැමදේම තාවකාලිකයි. නමුත් ස්වයංවාසකයේ වචනේ නිරන්තරයෙන් කතා කරන සදාකාලික වූ කාරණා කීපයක් ගැන ඔබත්ම දැනගන්න ඕන කාරණාව තමයි මේ අපිට ඇස් දෙකට පෙනෙන්නව අපි ඇත්තයි කියලා හිතන්නා වූ මේ ලෞකික දේවල් වගේම උන්වහන්සේ කතා කරන මේ ආත්මික තලයේ තිබෙන්නව මේ සදාකාලයත් ඉතාමත් සත්‍ය දෙයක්. ඒ අනිවාර්යෙන් කවදා හරි සිදුවෙන්න යන උන්වහන්සේගේ වචනේ අනුව. හැබැයි මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ උන්වහන්සේ ඔබවත්මමත් සෑදෙවේ සදාකාලයේ ජීවනය අරමුණු කරගෙන මිසක් මේ තාවකාලික ජීවනය අරමුණු කරගෙන නොවේ. අද මිනිස්සු ගොඩක් වෙලාවට වරදගත් තැන තමයි මේ තාවකාලික ජීවිතය ඒක සපස්වෙන් ජීවත් වෙන්න ප්‍රශ්නතු ජීවත් වෙන්න ඕන නිසා මේ තාවකාලික ජීවිතයට මුල් තැන දීලා මේ තාවකාලික ජීවිතය පිනවන්න මේ තාවකාලික ජීවිතය සරසන්න පුළුවන් වෙන විදිහට වැඩ කටයුතු කරන නිසා සදාකාල ජීවිතය සම්බන්ධ කාරණාවන් ගොඩාක් දිනට මගරලා යනවා. ඔබ දැනගන්න ඕන කාරණාව තමයි ස්වාමිනවහන්සේ ඔබවත් මාවත් මැව්වේ සදාකාලික ප්‍රේමයක් ඇතුව. ඒ මේ තාවකාලික මේ ලෝකයේ ඉවුරුනම ඉවරෙන ප්‍රේමයක් නෙවෙයි. ඔබ මරණය පස්සේ ඉවරෙන ප්‍රේමයක් නෙවෙයි. සදාකාලික ප්‍රේමයක් ඇතුව තමයි ස්වාමිනවහන්සේ ඔබවත් මාවත් මැව්වේ. උන්වහන්සේ ඔබ මාව මැව්වේ සදාකාලික ජීවනය අරමුණු කරගෙන. අපි මගේ කලින් කතා කළා. ඔබව මාව සදාකාලික ජීවියන් කොට තමයි උන්වහන්සේ මැව්වේ. ඉතින් ඒ ජීවිතයට ඇතුළත් වෙන පිණිස ජීවත් වෙන ඔබත් මාත් වාක්‍යම. ඒත් එක්ක අපි දැනගන්න ඕනේ මේ සදාකාලික ජීවිතය ගැන කතා කරද්දී තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ස්වර්ගය, අනිත් එක තමයි පාතාලය. මේ තැන් දෙකත් සත්‍යයක්. සදාකාලික ජීවිතය කොහෙද ගත කරන්නේ කියන එක ඔබගෙත් මගේ තීරණයක්. මගේ ප්‍රියමාත්‍රි ඔබ තීරණය කළොත් මම සදාකාලික ජීවිතය ගත කරන්නේ පාතාලය කියලා මේ තාවකාලික ජීවිතය ජීවත් වෙන ආකාරය ඒක තීරණය වෙන්න යනවා. නමුත් ඔබ තීරණය කරන්නේ මම සදාකාලික ජීවිතය ගත කරන්නේ ස්වර්ගීය දයන්වාසික අභිමුඛය කියලා. එහෙනම් ඔබ මේ තාවකාලික ජීවිතය ගත කරන විදිහන එක පේන්ට් අවශ්‍යයි. අපිට සමහරවිට දෙවෙනි අවස්ථාවක් නැති වෙයි අපගේ තෝරා ගැනීම වෙනස් කරගන්න. දැන් අපි ජීවත් වෙන්නා වූ ක්‍රමෙන්, දැන් අප මූලිකත්ව දෙන්නා වූ දේවල් වලින්, දැන් අප කියවන්නා වූ දේවල් වලින්, අපි පුරුදු වෙන්නා වූ දේවල් වලින් ඔබගේ සදාකාල ජීවිතය සම්බන්ධව ඔබ අරන් තිබෙන තීරණය ඔබ පෙන්වමින් සිටිනා මගේ ප්‍රේමාන්තේනි. ගිනිවිල කියන එක ඉතාමත් අමාරු තැනක්. එම ඇතන ගිහිලා නැහැ. නමුත් වත්ති ගිනි ගොඩක් ගහද්දී එන රස්නේම දරා ගන්න බෑ. ඉතින් සදාකාලික ගිනිවිල මම දන්නේ නැහැ ඒක කොහොම මොන වගේ අත්දැකීමක් වෙයිද කියලා ගිනිවිලට යන්නව මිනිස්සුන්ට. ඉතින් ඒක නිසා එතනට යන්න හිතන්නත් එපා. සදාකාලික පිච්චි ඉන්නවා කියන්නේ හිතා ගන්න බෑ. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත්තා වූ අනර්ග වාසස්ථානය. ඔබටත් මටත් උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගයේ උන්වහන්සේ හදුව තැන. උන්වහන්සේ කැමති ඔබත් මාත් එතනට එනවට මගේ ප්‍රේමන්තනිය. ඒක නිසා අද දවසේ ඔබගේ ජීවිතයේ යම් තැනක් තිබෙනවද ස්වාමින් වහන්සේත් එක්ක ශුද්ධ කම්මේ සදාකාලික ජීවිතයට යන්න බැරි වෙන පිණිස ඒක නිවැරදි කර ගැනීම ඔබගේත් මගේත් වාක්‍යමක්. ආමෙන්. ප්‍රේමෙන් පූර්ණ මහත්ම දයන් වහන්සේ කියන්නේ මම විශ්වාස කරනවා ඔබ වහන්සේ අපි වෙනුවෙන් ආවා කියලා, මා වෙනුවෙන් ආවා කියලා, මා වෙනුවෙන් ජීවත් වුණා, මා වෙනුවෙන් මැරුණා, මා වෙනුවෙන් නැගිට්ටා ස්වාමිනේ, මා වෙනුවෙන් වාසස්ථානයට හදන මිනිස් බසනස් මාර්ගයට ගියා. පියන ඔබත් සමග වාසස්ථානයට එන්න පුළුවන් වෙන පිණිස ශුද්ධ ජීවිතය ගත කරන මටත් මේ පරිණසන්න හැම කෙනෙකුම කාරණා ශක්තිය ලැබුණා. දුර්මනව සියල්ලේ මහිමය කර ඔබ වහන්සේටයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.